ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල නමවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දියුරුම් දීම හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වූවන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නැහැ සජිත් ගෙන් ප්‍රකාශයක් ජාතික ලැයිස්තු නාමලේඛනය දින 7ක් ඇතුළත ලබා දෙන්න මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි අලුත් පාර්ලිමේන්තුවට 50කට වැඩි අලුත් මුහුණු කාන්තා නියෝජනයන් 8ක් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තව දුරටත් ලෙබනනයේ බීරූට් නුවර සිදු වූ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 15කට තුවාල දැන් දේශීය පුවත් නමවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ කැලණිය රජමහා විහාරස්ථානයේදී දියුරුම් දීමට නියමිතව තිබෙනවා නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ දියුරුම් දීමට නියමිතයි කැලණිය රජමහා විහාරයේදී හෙට පෙරවරු 9ට පමණ මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දීමට නියමිත බවයි අගමැති කාර්යාලයේ සඳහන් කළේ මෙවර මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය ලබා ගත්තා නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දියුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය සැලසුම් කිරීමට කටයුතු කරන බවයි අගමැති කාර්යාලයේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය මාකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද පස්වරුවේ අරලියගහ මන්ත්‍රීදී හමු වුණා ඒදී ඉන්දියානු මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ අලුතින් වැඩි දියුණු කරන ලද කුෂිනගර ගුවන්තොටුපළ වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩ පැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන බවයි ඒ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පණිවිඩයක් දැනුම් දෙමින් පසුකීතා අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද ජයග්‍රහණයට ඉන්දිය මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබපතනු ලැබුවා එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ අවසන් චන්ද්‍ර ප්‍රතිපලය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර ඉන්දිය අගමැති මෝදි මහතාගේ දුරකථන ඇමතුම ලැබීම සතුටට කරුණක් බවයි පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට ඉදිරියේදී තම කණ්ඩායමට හැකියාව පවතින බවත් මැතිවරණ සටනින් පසුබෑමට ලක් වූ කිසිවෙකුට පක්ෂීය ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබා නොදෙන බවත් සමාජ ජනපල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මැතිවරණින් පසු අද කොළඹ පැවති ප්‍රථම මාධ්‍ය හමුවටෙක් වෙමින් සමාජ ජනබල වේගයට ශක්තිය ලබා දුන්නු සියලුම ඡන්දදායකින්ට අපගේ හදපිරි ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටි. ඒ වගේම ඒ තුලින් පාර්ලිමේන්තු ආසන 54ක් දිනා දුන් අපේ ආදරණීය සමාජික සමාජිකාවන්ට පාක්ෂික පාක්ෂිකාවන්ට හදපිරි ගෞරවය පුද කරමින් මේ ලැබුණු වරමත් සමග අපේ රටේ ඉතිහාසයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විප්ලවය ආරම්භ කරයි කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ජාතික ලැයිස්තුවේ වැඩ කටයුතු තවමත් සාකච්ඡා වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මම කියන්න කැමතියි අපි බොහොම ප්‍රතිපත්තිගරුකව ප්‍රකාශ කරන මැතිවරණ සමය තුල මැතිවරණ ක්‍රියාත්මක වෙන කාලය තුල මේ ප්‍රකාශය තමයි මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මට මතක නැහැ කොතනදීද කියලා මැතිවරණ සටනේ ඡන්දෙන් පසුබෑමට ලක්ුණු අය පෙර සිදු වුණා වගේ ජාතික ලැයිස්තුවෙන් ගන්නවද කියලා මං කිව්වා එහෙම දෙයක් කරන්න නැහැ කියලා. ඉතින් එදා උත්තරෙත් එහෙමයි. අද කිසි වෙනසකුත් නැහැ. අපි මේ ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිගරුක ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිවරණයට වඩා මේක හාත්පසින්ම වෙනස්. අපිට සිද්ධ වුණා විවිධ දේශපාලන ප්‍රතිපත්තීන් තුළ බොහොම කෙටි ගමනක් යන්න මේ අලුත් දේශපාලන ගමන. ඒ නිසා මේ දුරකථනයෙන් ගිය ගමන උදාහරණයක් වශයෙන් දුරකථනය කියන ලාංඡන අපිට ඇත්තටම සම බිමක් ලැබුණේ නැහනේ. මාධ්‍ය ආවරණේ ලැබුණා. ඇත්තටම ලැබුණේ නැහනේ. එතකොට අපිට දුරකථනයේ ලාංඡනය ජනතාව අතරට ගෙනියන්න තිබුණේ සීමා සහිත කාලවකවාන. ඒ වගේ සීමාවන් රසක් තිබුණා. අපි මාස දෙක තුනක දේශපාලන ගමනක් මේ ආරම්භ කළා. දන්නවනේ මේ කොරෝනාව නිසා කොම සීමා සහිත වුණා මාස 3ක් විතර මාස 2 3කින් මට පොඩ්ඩක් පෙන්වලා දෙන්න පුළුවන් ඉතිහාසයේ මේ තරම් ප්‍රගතියක් ලැබපු දේශපාලන ගමන මේ රටේ ඉතිහාසයේ නැහැ. ඒක තමයි ඇත්ත කතා. ඉතින් අපි සතුට වෙනවා එක්ක. මොකද අපිට තිබෙනවා ශක්තිමත් අනාගතයක් තිබෙනවා. හැබැයි මේ ශක්තිමත් අනාගතය සාක්ෂාත් කරන්නට ප්‍රතිපත්තිගරුක නිවැරදි පිරිසිදු ගමනක් අපි යනවා. ඒ ගමන තුළින් මහ ජනතාවගේ විශ්වාසය දිනාගෙන තරයේ විශ්වාස කරනවා ඊළඟ ආණ්ඩුව අපි පිහිටවනවා. අපි අනිවාර්යයෙන්ම ඊළඟ රජය බිහි කරනවා. ඒක ගැන කිසිම සැකයක් හිතේ තියන්න බෑ.
ස්වාධීන පක්ෂපාතී මැතිවරණයක් ක්‍රියාත්මක කිරීම උදෙසා ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරපු මැතිවරණ කොමිසමටත් ආරක්ෂක අංශවලට පොලිසියටත් මම ස්තුතිය පළ කරන්නට ඕන. ඒ ඉලක්කය කරා යන්නට එය උත්සාහ කරා. නමුත් ස්වාධීන සාධාරණ මැතිවරණයක් පැවැත්වුවද නැද්ද කියන එක අපට තේරෙනවා මාධ්‍ය ආවරණයෙන්ම එය සිදු වුණාද නැද්ද කියන එක තමුන්නාසලටම හිතා ගන්න පුළුවන්. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර නාමලේඛන දින 7ක් තුල භාරතන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පක්ෂ ලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 29 මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණ ලැබූ පක්ෂ අතර බෙදී ගොස් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සංඛ්‍යාව 17ක්. සමගි ජනබල වේගයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සංඛ්‍යාව 7ක් වනවා. ජාතික ජනබල වේගයේ ඊළඟේ තමිල් අරුසු පක්ෂය අකිල ඊළඟේ තමිල් කොංග්‍රසය අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරේ බැගින් හිමිව තිබෙනවා. ජාතික ලැයිස්තු නාමලේඛනයේ ඉදිරි දින 7 ඇතුළත ලබා දෙන්නේ ජාතික මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ඊයේ මැතිවරණ කොමිසමට බාර දීමට කටයුතු කළා. මේ අතර 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ සභික නාමලේඛනය සහිත ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමටද පියවර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. මේ අතර සමගි ජනබල වේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය ඉදිරි දින දෙක තුලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දෙන බවයි සමගි ජනබල වේගය පවසන්නේ. එසේම ජාතික ජනබල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර ඇතුළත් ලේඛනයේද ඉදිරි දින දෙක තුලදී මැතිවරණ කොමිසම වෙත ලබා දීමට කටයුතු කරන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව තීරණය එළඹෙන සඳුදා දින ගැනීමට නියමිත බවයි අපකල විමසීමකදී එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළේ. අලුත් පාර්ලිමේන්තුවට නවක මුහුණු රසක් ගෙනෙන්නට චන්ද දායකින් මෙවර පාර්ලිමේන්තුව මහමැතිවරණයේදී කටයුතු කර තිබෙනවා. මේ මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු. මෙවර මහමැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව නවක මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව ආචාර්ය නාලකගොඩ හේවා, සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, නලින් රුවන්චීව ප්‍රනාන්තු, මිලන් සජිත් ජයතිලක සහ උපුල් මහේන්ද්‍ර තේරීපත් වුණා. කොළඹ දිස්ත්‍රික්කයට අදාළව පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් වන්නේ මේජර් ප්‍රදීප් උඳුගොඩ, මధుර විතානගේ, ප්‍රේමනාත් සී දොළපත්ත හා ජගත් කුමාරයි. සංජීව එදිරිමාන්න අනුප පස්කුවල් ලලිත් එල්ලාවල තේරීපත් වූ කළුතර දිස්ත්‍රික්කයට අදාළවයි. එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාළව තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5ක්. මහාචාර්ය චන්න ජයසුමන, උද්දික ප්‍රේමරත්න, එච් නන්දසේන, KPS කුමාරසිරි හා රෝහණ බණ්ඩාර විජේසුන්දර ඊට ඇතුළත්. මහනුවර දිස්ත්‍රික්කයෙන්ද නවක මන්ත්‍රීවරු තිදෙනෙක් තේරීපත් වූ අතර වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ හා උදේන චාමීන්ද කිරිඳිකොඩ ඊට ඇතුළත්. නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළව තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් වන්නේ ජීවන් තොන්නබන්, මරදපාණී රාමේශ්වරන්, නිමල් පියතිස්ස හා උදේ කුමාර යන අයයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන්ද නවක මන්ත්‍රීවරුන් තිදෙනෙකු තේරීපත් වුණා. ඒ සම්පත් අතුකෝරල, ඉසුරු දොඩංගොඩ හා ෂාන් විජේලාල්ද සිල්වායි. මාතර දිස්ත්‍රික්කයට අදාළව තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 3ක්. නිපුණ රණවක කරුණාදාස කොටිතුවක්කු, වීරසුමන වීරසිංහ ඊට ඇතුළත්. මේ අතර වෛද්‍ය උපුල් ගලපත්ති, අජිත රාජපක්ෂ තේරීපත් වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළව නවක මන්ත්‍රීවරු ලෙසින්. කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළව නවක මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු තේරීපත් වූ අතර ආචාර්ය ගුණපාල රත්නසේකර, අසංක නවරත්න, සමන් ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර ඊට ඇතුළත්. කෑගල දිස්ත්‍රික්කයෙන්ද නවක මන්ත්‍රීවරුන් තිදෙනෙකු තේරීපත් වූ අතර රාජිකා වික්‍රමසිංහ, සුදත් මංජුල සහ උදේකාන්ත ගුණතිලක ඊට ඇතුළත්. ගාමිණී වලේබොඩ, අකිල එල්ලාවල, මුදිතා ප්‍රශාන්තිද සොයිසා නවක මන්ත්‍රීවරුන් ලෙස තේරීපත් වූයේ රත්නපුර දිස්ත්‍රික්කයට අදාළවයි. එසේම බදුල දිස්ත්‍රික්කයට අදාළව තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් වන්නේ සුදර්ශන දෙනිපිටිය හා තිස්ස කුට්ටියාරච්චි. එසේම ඉම්රාන් මහරුෆ්, සීවි විග්නේශ්වරන්, මොහමඩ් මුසාරෆ්, අහමඩ් නසීර්, එම්.එස්. තෞෆික්, අබ්දුල් සප්‍රිත මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක සාමාජිකින් අතරමනවා. මේ අතර මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ කාන්තා නියෝජිතින් සංඛ්‍යාව 8ක්. පවිත්‍රා වන්නියාරච්චි, මුදිතාද සොයිසා, සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ, ගීතා කුමාරසිංහ, රාජිකා වික්‍රමසිංහ, කෝකිලා ගුණවර්ධන, රෝහිණී කවිරත්න හා තලතා අතුකෝරල ඊට ඇතුළත්.
රටට සෞභාග්‍ය උදා කරමින් සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි රටක් නව රජය තුලින් ගොඩනගන බව සරත් විරසේකර මහතා පවසනවා. යද කොළඹදී මාධ්‍යවේද අදහස් දක්වමින් බුද්ධිමත් දේශප්‍රේමී නායකයෙක් විපත්කරගෙන පසුබිඳාන වාසී එතුමාට සහාය දෙන තමයි මේ ගාම පරිණත සහ රට ආදර්ශන පිරිසක් ජනතාවට කරගත්තේ. රජය තුලින් දේක බලයකුත් තියෙන නිසා වට අවශ්‍ය වෙන්නේ යෝජනාත්මකවගේ සෞභාග්‍ය දැක්ම යටපත් කරන්න මගින් කොළඹ දිස්ත්‍රික්කයේ සහ කොළඹ නගරයේ මේ ආසියාවෙම සීගිරිය දිනුවල සහ සුන්දරම නගරයක් බවට පත් කිරීමේ සිහිනයේ පුල ඉතාම වැඩි යථාර්ථයක් බවට පත් කරා. 19 වෙනස් කර ගැනීමට බුදුමල බලපොරොත්තුවක් තියෙනවද? අනිවාර්යයෙන්ම 19 තමයි මේ රට අරාජකුණයට දැක්කා. ඒ 19 තුලින් පත් කරගත්ත ස්වාධීනයයි කියන කොමිෂන් සභාවල තියෙන ස්වාධීනත්වයේ කෙසේද කියලා සන්තෝෂයෙන් දැනගෙන තියෙනවා. කිසිම ස්වාධීනයක් නැහැ. 19 සංශෝධනය කළේ සමස්යා ප්‍රචින් රාජ්‍ය ඒකයාගේ රාජ්‍ය සේවක නිලධාරියාගේ තියෙන බලය දියාරු කරලා ඒ බලය NGO නඩවලට තමයි ඒකෙන් තමයි හිතන් ධාරණ සංශෝධන තාම අහිත කරයි. ඒක සම්පූර්ණයෙන්ම අවශ්‍යකල යුතුයි කියන සාවරිය අපි ඉන්නේ. රට පෞභාගිමත් රටක් බවට පත් කරලා බියන්ස් එකෙන් තොරව ඉන්න පුළුවන් සමාජයක් හදන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විපක්ෂයේ සියලු බලවේගවලට සමගි ජන බලවේග යටතේ එක්ව කටයුතු කිරීමට ආරාධනා කරන බව ලක්ෂ්මන් කිරියැල්ල මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. ජනතාව පැහැදිලිව පෙන්ලා තියෙනවා ප්‍රධාන විපක්ෂයේ බලවේගය සමගි ජන බලවේගය කියලා. ඉතින් විපක්ෂ බලවේගවලට අපි කියන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ සංධානයට එකතුලා වැඩ කරන්න සූදානම් නම් අපි ඕන කෙනෙක් බාර ගන්න. නමුත් ඒ සිදුවේ යුත්තේ සමගි ජන බලවේගයේ යටතේ. 2010 මේ විදිහටම විශාල බලවේගයක බලයටපත් වුණා. නමුත් 2015 ඒ ආණ්ඩුව අපි පෙරද්දී. ඒකම ආණ්ඩුවත් කිව්වේ මේ මැතිවරණයේදී ඒ ආයතන තුන දෙකේ බලයක් දෙන්න රටේ ප්‍රශ්න විසඳන්න. ජනතාව ඒ බලය ලබා දුන්නේ. ඉතින් ආණ්ඩුව පැත්තෙන් තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. සමගි ජන බලවේගයේ අනාගතයට ගොඩ ගන්න ඕන. දැන් පළාත් සභාපතිවරණ එනවා. ඒකට අපි තරණ කණ්ඩායම් දාන්න ඕන. හොඳ ටීමයක් හදන්න ඕන. ප්‍රාදේශ සභාපතිවරණේ අවුරුද්දකේ කියනවා. ඒකටත් අපි හොඳ තරණ පිරිස් දාලා අපි සමගි ජන බලවේගයේ හදාගෙන අපි වැඩ කරගෙන යනවා. අපි සියලු දෙනාටම ආරාධනා කරනවා සමගි ජන බලවේගයේ යටතේ ඒක රාශි වෙන්න කියලා. බෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් තේරීපත් වූ මහජන නියෝජිතයන් පළ කළ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. වංචනිකයන්ව පළවා හරින්න ජනතාව පියවර අරගෙන තියෙන තුනෙන් දෙකේ බලය යොදා ගන්න වෙන පළවෙනිම කාරණය තමයි නව ව්‍යවස්ථාවක් සකස් කර ගන්න ඕන ස්ථාවර රටක් රාජ්‍යයක් ඇති කර ගැනීම සඳහා. අපිට සිරිකොත අල්ලන්න ඕනේ නෑ නේද? සිරිකොත දැන් කොතනද තියෙන්නේ? සමගි ජන බලවේගයේ සිරිකොතේ දැන් තියෙන්නේ සමගි ජන බලවේගයේත් එකතු වෙලා එක්සත් ජාතික පාක්ෂික එක්සත් ජාතික පක්ෂයකට ආදරේ. හැබැයි එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු ඒ පිරිස එක්සත් ජාතික පක්ෂයෙන් එළවා දෙමීම වෙනුවෙන් දැන් කතරියක් ගහලා මේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අනාගත අභිලාෂය වෙනුවෙන් එකතු වෙන්න පිළිවෙලක් අපි හදන්න ආරාධනා කරන ඔය හැමෝටම ගොඩනගෙන අභිනව ආණ්ඩුව ආර්ශව දෙකක් නියෝජනය කරන ආණ්ඩුවක් මේකේ විපක්ෂයේ කාර්යභාරයත් අවශ්‍ය වුණොත් අපිට කරන්න පුළුවන් අපේ දේශපාලන සංස්කෘතිය තමයි අපි සාධනීය විවේචන කරන රටට හතුරු දෙයක් කරනවා අපට ඒ පිළිබඳ කොන්දේසි නැහැ රට මුල් කොටගත්තු අපේ සංස්කෘතිය මුල් කොටගත්තු වරමක් තමයි අපිට දීලා කිසි කෙනෙකුට අයිතියක් නැහැ ඒ පිරිසිදු පාරිශුද්ධ වරම කෙලසන්න ජනතාව එදාපාර ඡන්දවලින් ඔප්පු කරලා පෙන්ලා තියෙනවා වැඩ කරන එක්කනට තමයි ඉදිරි අනාගතය කියලා දේශපාලකයෝ පිටා ගන්න වෙලා තියෙනවා වැඩ කරවුත් පමණයි අපිට ඉදිරි ගමනක් තියෙනවා කියලා තුනෙන් දෙකේ බලයේ ඉල්ලුවේ මේ කෑලි කෑලි පක්ෂයේ බහුතරය අපිට ගන්න පුළුවන් කබ ලැබුණා. පශ්චාත් කොවිඩ් අවදි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ආණ්ඩු පවත්වාගෙන යාමට අවශ්‍ය ස්ථාවර භාවය ලැබිලා තිනවා. අලුත් මන්ත්‍රීතුමන්ලටත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව අනුගමනය කළාම එතුමා ආදර්ශෙන් දීලා තිනවා විනයගරුක වෙන්නේ කොහොමද? සදාචාරාත්මක වෙන්නේ කොහොමද කියලා. අපි අනිවාර්යයෙන්ම අපේ යුතුකම ඉෂ්ට කරනවා විපක්ෂයක් ඇඩියට. නැවතත් අවුරුදු 5ක ඊට පස්සේ අපි නැවතත් ජයග්‍රහණය කරලා පෙන්නනවා. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අදාළ සංශෝධන සියල්ල ඉටු කර ස්ථාවර ආණ්ඩුවක් ඒ වගේම සංවර්ධිත රටක් නිර්මාණය කිරීම සඳහා මූලික ඇරඹුම මෙතනින් අපි පටන් ගන්න ඕනේ කියන පණිවිඩය අපි ශ්‍රී ලංකා වාසී සියලු ජනතාවට මේ අවස්ථාවේ ලබා දෙමින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ආරක්ෂක අංශවලට සෞඛ්‍ය අංශයට ජනමාධ්‍යවලට අපේ ප්‍රණාමය ව්‍යවස්ථාවේ පුද කරනවා.
පවතින අධික වැසි සහිත කාලකුණ තත්ත්වයත් සමග පළාත් පහකට අද දිනේ වැසි ඇතිවන බව කාලකුණ පිටා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ සබරකම මධ්‍යම බස්නාහිර දකුණු සහ වයඹ පළාත්වලට විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මේ අතර පවතින කාලගුණ තත්ත්වයේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මෙලෙස අදහස් පළ කළා. සමහර ස්ථානවල මිලිමීටර් 30ත් 50ත් අතර මට්ටමේ වර්ෂාපතනක් තියෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම දිවයින හරහා තියෙන සුළං තත්ත්වය තමයි වැඩි තත්ත්වයක් තියෙන්නේ. මේ තත්ත්වය බලපාන්නේ උතුරු මැද වයඹ පළාත්වල, ඊට අමතරව හම්බන්තොට, තිරුකුණාමලයේ මාතලේ දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් පැත්තේ සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය මේ මුහුදේ රළ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ තත්ත්වය බොහෝ විට බලපාන්නේ බේරුවල ඉඳන් ගාල්ල හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුදේ. මේ රළ ඉහළ යෑම හේතු කොටගෙන මුහුදු රළ සාමාන්‍යයෙන් ගොඩබිම කරා ගමන් කිරීමේ හැකියාවන් සමහර ස්ථානවලින් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මෙතර කොළඹ ගාලුපාරේ කහව ගොඩගම ප්‍රදේශයේ මාර්ගයට මුහුතුරල සමග වැලි පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබුණා. පසුව කාල අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මැදිහත් වීමෙන් වැලි ඉවත් කිරීමට කටයුතු කළා. මෙතර මැතිම කඳුකරයේ බටහිර පැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් තුරට තුනක් අද දිනේ විවෘතව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙතර පසුකියදා පැවති දැඩි සුළං සහ වර්ෂාපතනය හේතුවෙන් කළුතර අධ්‍යාපන කලාපයේ පානතර කොට්ටාශයේ පිහිටි හිරණ ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි මතට ගස් කඩා වැටීමෙන් එම ගොඩනැගිලිවලට දැඩි අලාභහාන සිදුව තිබෙනවා. එම පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ දැනට ඉතිරිව ඇත්තේ පාසලේ ප්‍රධාන ශාලාව පමණක් බවයි. මෙම වාතාවරණය තුළ එළඹෙන සඳුදා දින නැවත පාසල ආරම්භ කිරීමට අවකාශයක් නොමැති බැවින් මේ සඳහා කඩිනම් පියවර කණ්ඩා ලෙස හිරණ විදුහලේ විදුහල්පතිවරයා සහ දෙමව්පියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන්. මීරිගම තලගම ප්‍රදේශයේදී පුත්‍රයා විසින් සිය මවගේ ගෙල සිර කර මරණයට පත් කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ 73 හැවිරිදි කාන්තාවක්. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 41 හැවිරිදි ඇගේ පුත්‍රයා මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ගත වූ වසර දෙකහමාරක කාලය තුළ අනුරාධපුර සහ එයවට පොලිස් වසම් තුළ සොරකම් රැස්ට අනුරාධපුර පොලිසිය සමත් වී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව තම්මැන්නාව ප්‍රදේශයේ පදිංචි 32 වැනි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් පාදුක්ක පොලිසිය නිලධාරීන් විසින් බටලා තිබෙනවා. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙවර මහමැතිවරණයෙන් පසු පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සියලු පාසල් එළඹෙන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා සියලු පාසල් විස බීජ හරණය කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම වූ හෙට උදැසන 6ට. දවසින් සුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුවට. ඔබට සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.